Call of Duty කියන්නේ අපි ගොඩක් ආසාවෙන් ප්ලේ කරපු ගේම් සීරීස් එකක්. 2020 දී මේ සීරීස් එකෙම Call of Duty Warzone එළි දැක්ුණා. අද රිවිව් එක Call of Duty Warzone ගැන. ඔයාලට මතක ඇති 2019 Call of Duty Modern Warfare කියලා ගේම් එකක් රිලීස් වුණා 2019 අවුරුද්දේ. ඉතින් මේ ගේම් එකෙන්ම ස්පින් ඔෆ් කරලා තමයි Warzone කියන බැටල් රොයල් ගේම් එක හදලා තියෙන්නේ. මේ ගේම් එකේ ඔෆිෂියල් පබ්ලිෂර් වුණේ Activision සමාගම, ඒ වගේම ඩිවලොප් කරේ Infinity Ward සමාගම. මේක ගොඩක් ගේමර්ස්ලා අතරට යන්න හේතුවක් වුණේ මේක ෆ්‍රී ටු ප්ලේ ගේම් එකක් වුණු නිසා. මේ ගේම් එක ගැන සරලව කිව්වොත් මේ ගේම් එකේදී බැටල් රොයල් ප්ලේයර්ස්ලා ලෑන්ඩ් එකකට දානවා 150ක් වගේ ප්‍රමාණයක්. ඉතින් මේ 150න් අපිට බැටල් රොයල් ගේම්ස් වල සාමාන්‍ය ට්‍රික් එක විදියට අපිට මරා ගන්න තියෙන එක දෙකට. ඉතින් බැටල් රොයල්ස් ගේම් වල ගහලා ඇති වෙන විදියක් නැහැනේ. PUBG Fortnite වගේ ගේම් උත් බැල් රොයල්ස් ගේම්ස් තමයි. ඉතින් මේකේ තවත් දෙයක් තියෙනවා, අපි මැරුණොත් අපි යනවා ගුලාග් වලට. ගුලාග් කියන්නේ හිර ගෙදරක් වගේ තැනක්. මෙතනින් දෙන්නෙක්ගේ එක්කෙනෙක්ට රිලීස් වෙන්න පුළුවන්. එතන පොඩි ෆයිට් එකකින් එක්කෙනෙක් කෙලින්ම තරගින් ඉවත් වෙනවා, අනිත් එක්කෙනාට ආයි කෙලින්ම තරගයට පිවිසීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකත් එක හොඳ දෙයක් විදියට දකින්න පුළුවන්. Warzone එකේදී කිටින්ග් අප් එහෙම නැත්නම් ලෝඩ් අවුට් කරන්න හරිම ලේසි. මේකෙදී ගොඩක් වෙපන්ස්, කොමන් වෙපන්ස්, රෙයා වෙපන්ස් සහ ලෙජෙන්ඩරි විදියට තවත් එන්චාන්ට්මන්ට් වලින් ඔයාලට බලා ගන්න පුළුවන්. නෝමලි ෆයර් ෆයිට් එකේදී මට නම් තියෙන්නේ Apex Legends වගේ ගතියක්. කියන්නේ Apex Legends වල එන ෆීල් එක තමයි එතනදී ආවේ. ඒ කියන්නේ ග්‍රැෆික්ස් වලට සහ අනිත් animations නිසා වෙන්න ඕන. ඒත් මම කියන්නේ නෑ Apex Legends කොපි කරලා කියලා. ඒ වගේම ගේම් එක ඇතුළත තියෙනවා earning system, තියෙනවා අපිට සල්ලි, හැම තියෙනවා load out විදියට. ඒවා අපිට අරගෙන එක එක තැන්වල guns ගම් වෙන shops හම් වෙනවා. ඉතින් ඒවෙන් අපිට buy කරන්න පුළුවන් ගොඩක් හොඳ guns, skins වගේ දේවල්. මේ ගේම් එකේ fictional land එක වෙන්නේ Verdansk කියන city එක. මේක පාලුවට කියපු city එකක් වගේම හරිම attractive buildings වගේ දේවල් තියෙනවා. වෙන මැච් වගේම zone එකක් තියෙනවා. ඒ වගේම ඒ zone එකෙන් පිටත හිටියොත් hurt වෙන ගන්නවා. අනිත් එක තමයි fallen damage එක ගොඩක් අඩුයි. අපි සාමාන්‍ය building එකකින් පල්ලෙහාට වැටෙද්දී එහෙම ගොඩක් අයට ගොඩක් damage එනවා. ඒත් මේකේ damage එක අඩුයි. අනිත් එක අපි ගොඩක් උස building එකකින් තවත් building එකකට පනින්න පුළුවන් parachute එක වගේ use කරලා. මේකෙන් වාට තවත් ගොඩක් වෙලා game එකේ ඉන්න අවස්ථාව ලැබෙනවා. අනිත් එක තමයි මේ Warzone game එක battle royale කියන ෆීල්ඩ් එකට තවත් ලොකු හැරවුම් ලක්ෂයක් වුණා, තවත් ලොකු එවොලූෂන් එකක් වුණා. මොකද ගොඩක් හොඳ ග්‍රැෆික්ස් තියෙන PC FPS battle royale game එකක්. ඇත්තටම මේක gaming industry එකට සහ battle royale කියන ෆීල්ඩ් එකට ගොඩක් හොඳ දෙයක්. මේ වෙනකොට මේ game එකේ දෙවැනි සීසන් එක තමයි යන්නේ. ඉස්සරහට තවත් ගොඩක් seasons ඒවි. ඔයාට Call of Duty Warzone ප්ලේ කරන්න ඕන නම් ඔයාට 8GB RAM එකක් අඩුම තරමේ තියෙන්න ඕන. ඒ වගේම යාල් රෙකමන්ඩ් කරලා තියෙනවා 12GB RAM එකක්. ඒ වගේම ඔයාට 197 space එකක් ගන්න ඕන. ඔයාට space එකක් තියෙන්න ඕන ඔයාගේ hard drive එකේ. setup එක නැචර ලොකු නැහැ. ඒ වගේම ඔයාට CPU එක විදියට i3 එකක් හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම යාල් රෙකමන්ඩ් කරලා තියෙනවා AMD Ryzen 5 processor එකක්. ඒ වගේම එයාලා GPU එක විදිහට රෙකමන්ඩ් කරලා තියෙන්නේ NVIDIA GeForce GTX 1650 ඇති කියලා. එතන රෙකමන්ඩ් කරලා තියෙනවා NVIDIA GeForce GTX 1660 GPU එකත් හොඳයි කියලා. ඉතින් ඒක මත තමයි ගොඩක් ඔයාලගේ graphics quality එක තීරණය වෙන්නේ. free to play නිසා අනිවාර්යෙන් ගහලා බලන්න, ඔයාලට ගොඩක් හොඳ battle royale experience එකක් ගන්න පුළුවන්. ඉතින් මේ ගේම් එකේ නරකක් කියන තරම් ලොකු දෙයක් නැහැ. ඒක නිසා මේකේ මේ රිවිව් එකේ අපිට දෙන්න පුළුවන් ලකුණු 10න් 9ක්. අපි channel එක subscribe කරලා මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම යට comment section එකේ ඊළඟට review කරන්න ඕන ගේම් එක මොකක්ද කියලා comment කරගෙන යන්න. ආදර සමු ගන්නවා. Respect.
Fire!